සුබ මධ්‍යහන. හයිටෙන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම පබසරේ වලේබඩ ප්‍රතිමෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ජනපති කොමිසමේ පරීක්ෂණ අදින් අවසන්. ජනාධිපතිවරණයේ නිලචන්ද පත්‍රිකා අද තැපෑලට. පළාත් රැස්සකට වැස්ස වැඩි වෙයි. රූපවාහිනී මහගෙදරට මෙවරත් සුමති සම්මාන රැසක්. පුංචි තිරේ කලාමංගල්‍ය වන සුමති සම්මාන උළෙලේදී ස්වාධීන රූපවාහිනිය නිර්මාණ රැසක් සම්මානයට පාත්‍ර වුණා. මෙවර පැවැත්වුණේ 24 වන සුමති සම්මාන උළෙලයි. හතරවද සුමති සම්මාන උළෙලෙහි අභිමානයයි මේ. අභිමානේ දස දිග රැව් දෙන්න, තරු පායන්න, ජය වැහෙන්න. රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය දෙවන ස්ථානය හිමි කරගනු ලබන්නේ ස්වාධීන රූපවාහිනිය සංහිඳියාවේ පාලම ඉන්දික වීරකෝන්. මෙවර සුමති සම්මාන උළෙලේදී හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වැඩසටහනේ දෙවන ස්ථානය ස්වාධීන රූපවාහිනියේ ඉන්දික වීරකෝන්ට හිමිවුණේ ඔහු ඉදිරිපත් කළ සංහිඳියාවේ පාලම වැඩසටහන වෙනුවෙන්. හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක තුන්වන ස්ථානය සම්මානයෙන් පිදුම් ලබන්නේ ස්වාධීන රූපවාහිනියේ දිනෝෂී නීමා දීරසිංහ. හොඳම ප්‍රවෘත්ති නිවේදිකා තුන්වන ස්ථානය ස්වාධීන රූපවාහිනියේ දිනුෂී ධීරසිංහට හිමි වුණා. හොඳම රූපවාහිනී පූරක ලෙස එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ඉදිරිපත් කළ සිතාරා කළුආරච්චි සම්මානයට පාත්‍ර වූ අතර හොඳම රූපවාහිනී සංග්‍රාමය වැඩසටහන වෙනුවෙන් ස්වාධීන රූපවාහිනියේ චන්දිමා ප්‍රේමරත්න සම්මානය හිමි කරගත්තේ ඇය අධ්‍යක්ෂණය කළ උල්පත වැඩසටහන සඳහායි. හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන ලෙස ස්වාධීන රූපවාහිනියේ චන්දන අල්මේදා නිෂ්පාදනය කළ ITN ෆල්ස ඩෙයා වෙන්චර් වැඩසටහන සම්මානයට පාත්‍ර වුණා. හොඳම රූපවාහිනී වැඩසටහන ලෙස සම්මාන දිනාගත්තේ හේෂාන් වසන්ත අධ්‍යක්ෂණය කළ නත්තලේ නිවාඩුවක් වැඩසටහනයි. මේ අතර ස්වාධීන රූපවාහිනියට තවත් සම්මානයක් හිමිවුණේ හොඳම ග්‍රාෆික සජීවීකරණය වෙනුවෙනුයි. ඇත්පෞර වැඩසටහනේ ග්‍රාෆික සජීවීකරණය වෙනුවෙන් එරන්ද රූපසිංහ මෙහිදී සම්මාන දිනාගත්තා. හොඳම ටෙලිනාට්‍ය නැගී එන නළුවා ලෙස සම්මාන හිමි කරගත්තේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ කුඹියෝ ටෙලිනාට්‍යයේ ප්‍රියන්තගේ චරිතය නිරූපණය කළ කලන ගුණසේකරයි. ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ සහෝදරයා ටෙලිනාට්‍යයේ රඟපෑ කලනී දොඩන්තැන්න හොඳම ටෙලිනාට්‍ය නැගී එන නිලිය ලෙස සම්මානයට පාත්‍ර වුණා. පළමු කුසලතා සම්මානය කුඹියෝ ටෙලිනාට්‍යයේ හිරුනිකාගේ චරිතයට පණපෙවූ යුරේනි නොෂිකාට හිමි වූ අතර දෙවන කුසලතා සම්මානය ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ සංහිඳ පාමුල ටෙලිනාට්‍යයේ රඟපෑ දීපානි සිල්වාට හිමි වුණා. හොඳම ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන දිනාගත්තේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ සහෝදරයා ටෙලිනාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් කසුන් කල්හාර්තයි. ජීවිතයේ එක්වරක් පමණක් කලාකරුවෙකුට හිමිවන UW සුවතිපාල අනුස්මරණ සම්මානය ජ්‍යෙෂ්ඨ රංගවේදී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු කලාකරුවානන්ට සහ හෙළ සිනමාවේ සුවහසක් ප්‍රේක්ෂකයින්ගේ ජනාතරයට පාත්‍ර වූ ජ්‍යෙෂ්ඨ රංගවේදිනි සුමනා අමරසිංහ කලාවේදිනියට හිමිවුණා. සුමති සම්මාන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ඇතුළු සම්භාවනීයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සෙවීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පැමිණිලි විභාග කිරීම අදින් අවසන් වනවා. මෙම කොමිසමේ කාලය ලබන 31 වෙනිදායින් අවසන් වීමට නියමිතයි. ඒ හේතුවෙනුයි පැමිණිලි විභාගය අදින් අවසන් කිරීමට තීරණය කර ඇත්තේ. එම කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව අදාළ සාක්ෂි සමාලෝචනය සිදු කෙරෙනු ඇති. ඉන් අනතුරුවයි අවසන් වර්තාව සකස් කෙරෙන්නේ.
ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා අද තැපෑලට බහර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ලබන තුන්වනදා ආරම්භ වෙනවා. ලබන නවවනදායින් එය අවසන් කිරීමට නියමිතයි. නිල ඡන්ද පත්‍රිකා නොලැබුණ හොත් නවවනදායින් පසුව අදාළ තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර ඒවා ලබාගත හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙන්නේ. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු රජයේ මුද්‍රණාලයේදී සිදු කෙරුණේ දැඩි ආරක්ෂාව මැදයි. මෙවර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් අඟල් 26ක දිගකින් යුක්ත වෙනවා. අපේක්ෂකයින් වැඩි පිරිසක් ජනාධිපතිවරණයට පිණී සිටීම ඊට හේතුවයි. දශක ගණනාවක සිට දේශපාලඥයින් සිදු කළ ඓතිහාසික මංකොල්ලය සම්පූර්ණයෙන්ම නතර කර රටේ සම්පත් පොදු ජනතාවට ලබා දෙන අලුත්ම දේශපාලන ශිෂ්ටාචාරයක් ආරම්භ කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ මාතර දෙවුනුවර දික්වැල්ල මහජන ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවක් අමතමින්. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මහජන නියෝජිතින් අද ඉතාමත්ම පහළ මට්ටමකින් රටේ ජනතාව සලකන්නේ. එහෙම වෙන්න බෑ. මහජන නියෝජිතින් පත් වෙන්නේ ජනතාවගේ ඡන්දයෙන්, ජනතාවගේ වරමෙන්. එහෙනම් මං තමුන්නාසලට කියන්න කැමති අලුත් දේශපාලන ශිෂ්ටාචාරයක් නිර්මාණය කරනවා. ඒ දේශපාලන ශිෂ්ටාචාරය තුල දේශපාලනයට කවුරු හරි එනවනම් ඒ අය එන්න ඕන රැකියාවක් හැටියට නෙමෙයි, හම්බු කරගන්නට නෙමෙයි, කෝටිපතියක් වන්නට නෙමෙයි. Tamanta කෝටිපතියෙක් වෙන්නට ඕන නම් පෞද්ගලික ව්‍යාපාරයක් පටන් ගන්නට පුළුවන්. ඒ ඇත්තන්ට බැංකු ණය අරගෙන කෝටිපතිය වෙන්නට පුළුවන්. මින් ඉදිරියට දේශපාලනය තුල කොන්ත්‍රාත් ගහන්න, ගසා කන්න, හොරා කන්න, මංකොල්ල කන්න අපි ඉඳ තියන්නේ නැහැ. දශක ගණනාවක් පුරාවට මේ රටේ කරේ මහා ඓතිහාසික ජාතික මංකොල්ල, මේ මහජන දේපල ජාතික සම්පත් තමුන්නාන්සලාට ලබා දීලා තාවකාලික බහරකරුවන් හැටියට අපේ මාතෘභූමිය අපි ශක්තිමත් කරනවා, අපි දියුණු කරනවා. අපේ මාතෘභූමිය සංවර්ධනයේ පරාදීසියක් බවට පත් කරනවාමයි. මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ තවත් ජන හමුවක් අක්මීවන පෝද්දල මහාවිද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මෙම ජන හමුවටද මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා. දශක ගණනාවක සිට ක්‍රියාත්මක වූ කුඩුජාවාරම වැළැක්වීමට පියවර ගන්නා බවද ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළා. මේ රටේ කුඩුජාවාරම් ක්‍රියාත්මක කරන කප්පිත්තොන්ට, මේ රටේ ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන පුද්ගලින් සහ කණ්ඩායම්වලට අධිකරණේ වැරදිකරුවන් බවට ඔප්පු වෙනකොට ඒ අයට මරණීය දඬුවම් ලබා දෙන්නට අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැතයි කියන එක මම තමුන්නාන්සලට කියන්න කැමතියි. අපි අපේ ජන සමාජයේ බේරගන්නට ඕන, අපේ ලදරු පරපුර අපි බේරගන්නට ඕන. දශක ගණනාවක් මුනුල්ලේ ව්‍යාප්ත වුණු කුඩු ව්‍යාපාරය නිසා අපේ රටේ 44 ලක්ෂයක් පාසල් දූ දරුවන් කුඩු ව්‍යාපාරයේ ප්‍රාණ අපකරුවන් බවට පත් වෙන තත්ත්වයක් කුඩු කප්පිත්තෝ නිර්මාණය කරගෙන යනවා. ඊසි කෑෂ් ක්‍රමයට කුඩු ජාවාරම ප්‍රචලිත කරන, හිරගෙදර ඉඳලා ප්‍රචලිත කරන අමුතුම මාදිලියේ ව්‍යාපාර ගණනාව ක්‍රියාත්මක වෙනවා. මම ඔබ සියලු දෙනාටම පොරොන්දු වෙනවා 16 වෙනිදාට සජිත් ප්‍රේමදාසට තමුන්නාන්සලා මේ රටේ ජනාධිපති තනතුර ජන ශක්තියෙන් ලබා දෙනකොට මම ඔබලට දියුරලා පොරොන්දු වෙනවා. සරත් ෆොන්සේකා මැතිතුමාගේ නායකත්වයේ තුල අපි කුඩුකාරයොත් අතුගාලා දමනවා, ත්‍රස්තවාදීනොත් අතුගාලා දමනවායි කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. තමන් බලයට පැමිණි පසු පළාත් පාලන ආයතන ශක්තිමත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ඒ මහතාගේ ජනාධිපතිවරණ ජය තහවුරු කිරීම සඳහා සංවිධානය කර තිබූ ජනරැලියක් අමතමින් මහියංගන පොදු ක්‍රීඩාංගණයේදී මෙම ජනරැලිය පැවැත්තුණා.
ඌව පළාත් හිටපු අමාත්‍ය අනුර විධානකමගේ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විධානකමගේ මහතා එය සංවිධාන කර තිබුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් මෙම ජන හමුවට එක්ව සිටියා. පළාත් පාලන ආයතරහා තමයි තමුන්නාන්සේලා ගමේ ප්‍රශ්න රජයට දැනුම් දීලා ඒවා ක්‍රියාත්මක කරන්නේ. මේවා අපේ කාලේ ඉතාමත්ම බලවත් වෙලා තිබුණා. අපි ඒවට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීලා මේ පළාත් පාලන ආයතන ශක්තිමත් කරා. අපි නැවතත් ඒ පළාත් පාලන ආයතන ශක්තිමත් කළා ප්‍රජාතන්ත්‍රවාදය අපි තහවුරු කරන්නට ඕනේ. අපි ආහාරයෙන් ස්වම්පෝෂිත විය යුතුයි. ආහාර සුරක්ෂිතභාවය අපි තහවුරු කරගන්නට ඕන. අපිට පුළුවන් කමක් නැහැ පිටරටින් යැපෙන්නට. ඒ වගේම ගොවියා අපි ජීවත් කරන්නට ඕන. මේ රටේ තවමත් තුනෙන් එකක් කෘෂි කර්මාන්තය මතයි යැපෙන්නේ. ඒ නිසා අපි තමුන්නාන්සේලාට පෝර සානාධාරය නොමිලේ ලබා දෙනවයි කියන එක අපි දපොරොන්දු වුණා. ප්‍රමණක් නෙවෙයි අපි ඔවුන්ගේ ගොවි ණය කපා හරිනවයි කියන එකත් අපි දපොරොන්දු වුණා. වසර 71ක් පැරණි දේශපාලන ගමන වෙනස් කිරීමට කාලය එළඹ ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති දුරාපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මණකලපුව සයින්ද මරුදු ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමිනුයි අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ. ඒ මහතාගේ ජනාධිපතිවරණ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙය සංවිධානය කර තිබුණා. නොවැම්බර් මාසේ 16 වෙනිදා ජනාධිපති ඡන්දයේදී ඒක වෙනස් කරන්න තීන්දුවක් ගමු. ඇයි මේ රට හදන්න ඕන? මේ රට හදන්න නම් ප්‍රධාන කරුණු තුනක් ඉස්සරලා ඉටු වෙන්න ඕන. එහෙම නැතුව රටක් හදන්න බෑ. එක, නීතිය සාධාරණ ක්‍රියාත්මක කරන රටක් ඕන. අපි කියලා තමුන්වාසලා දෙන්න අපිට බලය. අපි මේ රටේ නීතිය සිංහලද දෙමළද මුස්ලිම්ද ભેදකින් තොරව දුප්පත් පොහොසත් ભેදකින් තොරව කාටත් සාධාරණ ඉටු වෙන රටක් හදනවා. අන්න ඒ සාතික අපි ඔබට දෙනවා. වංචාව දූෂණය නාස්තිෙන්තර පාලනය කෝන අපි මේ නාස්ති නතර කරනවා. අපි එක සාතිකයක් දෙනවා. දෙන්න අපිට බලය. ආණ්ඩුවෙන් හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන එක නතර කරනවා. අවුරුදු 71ක් ගියපු මේ පැරණි දේශපාලන ගමන වෙනස් කරමු. ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ එළිදැක්වුණා. දේශපාලුවට නිමක් දයාන්විත රටක් එහි තේමාව වුණා. ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සිදු කෙරුණේ කොළඹ පදනම් ආයතනයේදී. දසවැදෑරුම් ප්‍රතිඥාවක් ඊට අයත්. ඒ මහතා සේ ප්‍රතිපත්ති ප්‍රකාශය මහා සංඛ්‍යා ඇතුළු ආරාධිතයන් වෙත පිළිගැන්වුවා. දේශපාලනය වෙනුවට දේශ සේවයට කැපවන බවයි මහේෂ් සේනානායක මහතා සඳහන් කළේ. අපි ඉදිරිපත් වෙන්නේ මේ රටේ ස්වාධීන නිර්පාක්ෂික ජාතික අපේක්ෂකයෙක් ලෙස මේ රටේ ජනතාව නියෝජනය කරමින් දේශපාලකයෙකු නොව දේශ සේවකයෙකු ලෙස ජනතාව වෙත ඉදිරිපත් වෙමින් ජයග්‍රහණ ලබාගෙන ඔවුන්ට සේවය කිරීමටයි. අපි ප්‍රථමයෙන්ම බලාපොරොත්තු වෙන්නේ තමයි එක රටක් එක නීතියක් එක දැයක් කියන එක. ජනාධිපතිවරණයෙන් පසුව රට තුළ ස්ථාවර පාලනයක් ගෙන යාමට හැකියාව ලැබෙන බව අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා පවසනවා. රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ අමතමිනි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. එය කොළඹදී පැවැත්ුණා. මේ ජනාධිපතිවරණය සම්පූර්ණයෙන්ම ස්ථාවර පාලනයකට යොමු වෙනවා. මොකද මේ ජනාධිපතිවරණය දිනන ජනාධිපතිවරයාට ලබන මාර්තු මාසයේදී පුළුවන්කම ලැබෙනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා නව පාර්ලිමේන්තුවක් පිහිටවන්න. ඒ වගේම පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කිරීමෙන් පස්සේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ හැකියාව ලැබෙනවා. ඒ අනුව දේශපාලනයේ දැන්ට තියෙන තල සියල්ල ප්‍රාදේශ සභා, නගර සභා, පළාත් සභා, පාර්ලිමේන්තුව හා ජනාධිපති කියන දුර සියල්ලම ඉදිරි මාස 6 තනි එක ආණ්ඩුවක් ඇතුළට පත් වෙන නියමිතයි. එතකොට ස්ථාවර පාලනය ගෙනියන්න හැකියාව අපට ලැබෙනවා. අපි මේ රටේ නිශ්චිත ආරක්ෂක ප්‍රතිපත්තියක් යටතේ ස්වාධීන බුද්ධි සේවයක් ඇති කරලා මේ රටේ ආරක්ෂක සේවාව විධිමත් කිරීමටත් අපි කටයුතු කරන බව ප්‍රකාශ කරන්න ඕනේ. රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සාකච්ඡා කර ඇති බව එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. අද අපි රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු, දිස්ත්‍රික් සංවිධායකවරු, ඒ වගේම රාජ්‍ය සභා මන්ත්‍රීවරු ඇතුළු අපේ
ක්‍රියාකාරී පිරිස සමග සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ ඉදිරි ජනාධිපතිවරණයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිනවීමේ සටන වඩා වේගවත් කිරීම සඳහා තමයි ඒ සාකච්ඡාව පැවැත්වුවේ. අපි පෞද්ගලික දේවල් නෙවෙයි, අපි ජාතික වශයෙන් වැදගත් වෙන රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙළක් සාකච්ඡා කරේ. සිවිල් සංවිධානද ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරනවා. පුරවැසි හඬ සංවිධානය සහ ශ්‍රී ලංකා නිදහස් අපේක්ෂක සංසදය මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමු පැවැත්වුවා. මේ වෙලාවේ අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර නියෝජනය කරන්න එක්සත් ජාතික පෙරමුණ. ඒ නිසා එක්සත් ජාතික පෙරමුණ දිනවීමේ වගකීම අපිට තිබෙනවා. අපි මේ එක්සත් ජාතික පෙරමුණ දිනවන්නේ සජිත් ප්‍රේමදාස දිනවන අරමුණෙන් නෙමෙයි, නමුත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දිනවන අරමුණ. අපි ජනතාවගෙන් සහ අනෙකුත් සියලුම විකල්ප බලවේගවලින් ඉල්ලා සිටින මේ වෙලාවේ හැකිතරම් එක් වෙලා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය ආරක්ෂා කරගන්න කියලා. දේශපාලන බලව්‍යාප්තිය තුළ අපි දකින්නේ එක් කණ්ඩායමක් රටේ බලය අත්පත් කරගන්න උත්සාහ කරගන්නේ විශේෂයෙන්ම ජාතිවාදයේ ඇවිස්සීමේ. උතුරුදී එක වචනයකුත් දකුණුදී තවත් වචනයක් විදිහට දවල් මිගෙල් රෑ දැනියෙල් වගේ දෙබිඩි පිළිවෙත් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජනාධිපතිවරණ කටයුතු වලදී අපිට දකින්න පුළුවන්න්නේ. නැවතත් මේ ජනතාව කෙටවීම තුළ නැවත අපිට යුද්ධයකට යන්න බෑ. ආරාධනා කරනවා ප්‍රජාතන්ත්‍රවාදීවනි පෙනී හිටින සියලුම බලවේගවලට අපිත් එක්ක එකතු වෙන්න. අපි මේ වෙලාවේ මේ ප්‍රජාතන්ත්‍රවාදීවනි හඬ නගනවා. එන්න අපි එකතු වෙලා මේ ජනතාව දැනුවත් කරමු. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උගස් තියලා තිනවා ගෝඨාභය මහත්තයාට දැඩි කලකිරීමක් තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම අපේක්ෂකයෝ එකතු කරලා හංසය ලකුණට වැඩ කරන්න කියලා අපි තීරණය කළා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දීල්ලපු සියලුම අපේක්ෂයන් අපි ඉල්ලීමක් කරනවා අප වටා එක් වෙලා මේ පක්ෂයේ ජයග්‍රහණය කිරීම සඳහා අපිත් එක්ක එකතු වෙන්න කියලා. අර පෞල්වාදී දේශපාලනයට විරුද්ධව ගත යුතු ක්‍රියාමාර්ග ගත යුතුයි. මොකද ඒකාධිපති පාලනයකට තමයි මෙම රටගේ ගෙන යාමට මෙම රාජපක්ෂලාගේ බලාපොරොත්තු. එම නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන්ගේ අපි ඉල්ලා සිටිනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති ක්‍රමයේ සටනට ඔබත් එක්වන්න කියලා. උතුරු නැගෙනහිර උතුරු මැද සහ ඌව පළාත්වල වැසි තත්ත්වය වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, වයඹ, සබරගමුව පළාත්වල සහ ගල්හා මාතර දිස්ත්‍රික්කවලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දිවයිනේ දැන්ට තියෙන වර්ෂාපතනයේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. මේකට ප්‍රධානම හේතුව වශයෙන් අපිට කියන්න පුළුවන් දිවයින අවට තියෙන බෙංගාල බොක්ක ප්‍රදේශයේ ලංකාවට ගිනිකොන දිශාවෙන් පහළ වායුගෝලයේ තියෙන කැළඹෙන ස්වභාවයක්. මේ කැළඹෙන ස්වභාවයේ වක්‍ර බලපෑමක් හේතු කොටගෙන දැනට දිවයිනේ නැගෙනහිර උතුරු මැද සහ ඌව වගේ පළාත්වලත් අහස බලාකුලින් බරව වැසි තත්ත්වයේ උදේ කාලේ ඉඳන්ම ඇතිවීමේ තත්ත්වයක් තියෙන්න පුළුවන්. එතකොට මේ තත්ත්වයට තේ බොහෝ විට එම පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටරක 100ට වඩා වැඩි ප්‍රමාණයේ වර්ෂාපතනය ලැබීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් ඇති වෙන්න හැකියාව තියෙනවා. දිවයිනට ගිනිකොන දිශාවෙන් තියෙන ගැඹුරු මුහුත් තීරවල තද වැසි අපේක්ෂා කරනවා. තද සුළං ඇති වෙන්න පුළුවන්. මේ මුහු සීමාව තරමක් රළු වීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. රුවන්වැලි මහසෑයේ සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ වැරදි අදහස් ඇතැම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වන බව මහා සංඝයා වහන්සේ පවසනවා. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව පෙන්වා දුන්නා. මේ කරගෙන යන වැඩි ඉතා සාර්ථකව කරගැනීමට උපකාරවත් වීම අපේ යුතුකමක්. ඒ වැරදි අදහස් ඇත්නම් ඉතිහාසයේ දන්න අපි වගේ අය මේක නිදහස් කර දෙන්න ඕන. මේ විදිහටයි මේ වැඩ ආරම්භ වෙලා තියෙන්නේ කියලා ආවාට ගියාට හෙම්මෙන් මතුවෙච්ච මිනිස්සු නෙමෙයි මේ සංගමයට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මං සන්තෝෂ වෙනවා අපේ රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කටයුතු පිළිබඳව අත ගැහිමත් උන්නහලගේ විශාල පිනක් කියලා. අපි මේ කරන කටයුත්ත අලුත් කටයුත්තක් නෙවෙයි. වාර්ෂිකව ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජන් වහන්සේගේ සුදු පිරියම් කිරීම කරනවා. ඒ වගේම වර්ෂ කීපයකට වරක් මහසෑයේ කොත් වහන්සේගේ පිළිසකර කිරීමක් කරනවා. මේ කාරණේ ඉතාම පටු ආකල්ප වලින් වැරදි විදිහට විවේචනය කරලා පව් සිද්ධ කරගන්න එපා කියන කාරණයක් මෙහිදී සිහිපත් කරනවා. ඒ කිසිදු කෙනෙක් කෙරෙහි තරහවක් කිසි දෙයක් නැහැ. මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අපේ ජීවිත කාලය තුල අපට කරන්න පුළුවන් ඉහළම
කාර්ය කරන්නයි මේ සූදානම් වෙන්නේ. මේ ලංකාවේ තිබෙන මේ ස්මාරක පුරාවිද්‍යා ස්මාරක පමණක් නෙමෙයි. ජනතාව වැඳුම් කර පෙඳුම් කරන ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යාත්මක වශයෙන් අපි තරණ විදියට තියනා වගේම වැඳුම් පෙඳුම් කරන මේවා භාවිතයට ගන්න සිද්ධස්ථාන. මේ කාර්ය අපි කරන්නේ සත්කාරයක් හැටියට. ඒ නිසා පුරාවිද දෙපාර්තමේන්තුවේ වගකීම තිබෙන්නේ මේ ගර්භයට චෛත්‍යයට හානියක් නොවන විදියට මේ ප්‍රතිසංස්කරණ කටයුතු කරන්න. ඒකට ඒ අනුව අපි මේක ඉතාමත්ම සුවිශේෂී කාර්යයක් හැටියට සලකල බලලා තමයි කරන්නේ. ඒත් සමගින් අයිටීන් මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔව් සුබ දවසක්. www.itnnews.lk